හිත සුවපත් කරන වෙලාවක ගත කරලා හොරාවක් ගත කළා දැන් සූදානම් වෙන්නේ මේ අපිට මේ ගත සුවපත් කරගන්න මොනවද ඕන වෙන්නේ හොඳ නිරෝගී ආහාරයම අපිට ඕන නේද දැන් ඔන්න ඉතින් රසවත් ගුණ තියෙන සහ පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක් ඔබට සකස් කරගන්න විදිය කියලා දෙන තමයි මේකේ විශේෂත්වයක් තියෙනවා විශේෂයෙන්ම මේ නිර්මාංශ වෙන්න පුළුවන් නම් හරි වටිනවා සහ අපිට දානයකට හැම පිළියෙල කරගන්න පුළුවන් නම් නිර්මාංශ ආහාර තාමත් වටින දෙයක්. ඉතින් ඒ වටිනාකම ඔබේ ජීවිතයට එක් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ඔන්න අපිට අපිත් එක්කම වෙලාවයි සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රවීණ සුපවේදී MPKC ප්‍රියදර්ශන. අයිබෝවන්. අයිබෝවන්. නිර්මාංශව ආහාර ගන්න පුරුදු වෙනවා නම් වටිනවනේ. තාමත් වටිනවා. මේ මොකද අපේ දැන් තියෙන ලෙඩ දුක් කනුව ඒ හැම දෙයකටම යෝග්‍ය ආහාරයක් තමයි අපි දද කාලේ අපි ආහාරට ගන්න ඕනේ. අද මොනවද අපි හදන්න සූදානම් වෙන්නේ මම ඉතමත් මම කල්පනා කරා ඉතමත් පහසුවෙන් ලේසියෙන් අද දවස් අද කාලේ වලට මිල අඩු වෙනොත් ඔබලා මේ හදා ගන්න පුළුවන් මේ අලු කෙසෙල් සැලඩ් එක හා දැන් ගෙදර තියෙනවා නම් අලු කෙසෙල් එහෙම පුළුවන් මේ ව්‍යංජනේ අද සකස් කරන්න නේද අනිවාර්යෙන්ම හරි අපි කියමු මොනවද අපිට අවශ්‍ය වෙන අඩුම කුඩුම මොනවද අපිට ලියා ගන්න පුළුවන් අවශ්‍ය නැහැ ඔව් හැමෝටම බොහොම සුබ උදෑසනක් වේවා කියනවා මේ සලඩ් එක අවශ්‍ය මේ ඉතාමත් යෝග්‍ය සලඩ් එක හොඳ සලඩ් එකක් හොඳ ගුණදායක සලඩ් එකක් ඉතින් අර මේනකා මිස් කීවා වගේම පෑනක් කොලයක් අරගෙන ලියාගත්තා නම් හොඳයි ඉස්සල්ලාම මේකට අලු කෙසෙල් අපි ගන්නවා ගුණදායක ගොටුකොළ අපිට හැම දෙයකටම හොඳ ගොටුකොළ තියෙනවා කොරියන්ඩර් ලියුස් කියන්නේ කොරියන් කොත්තමල්ලි කොළ ටොමාටෝ තක්කාලි අනියන් කියුකම්බ කැරට් ඇන් ගාලික් සාමාන්‍යයෙන් ගෙදර තියෙන දේවල් ටිකක් තමයි එකතු කරගන්නේ අපි එහෙනම් සකස් කරන්න ආරම්භ කරමු මේ ඒ කටයුත්ත අතර වාරේ අපි කියමු තව මොනවද එක් කරගන්න දේවල් කොහොමද එක් කරගන්නේ හරි මම එහෙනම් පටන් ගන්නද ඔව් අපි පටන් ගමු රයිට් ඕකේ මුලින්ම මම මේ ටික කපලා කොටලා තියාගන්නම් ලෝණු තමයි මුලින්ම කපා ගන්න. ලෝණු තියනවා. විශේෂ හැඩයක් එහෙම තියෙනවද? මේකේ හැඩයක් ඉන්නේ රවුම් හැඩෙත් හොඳයි. මේක රවුම දෙකට කපලා ගත්තත් කමක් නැහැ. දැන් මේ ලෝණු කපනකොට ටිකක් ඇස් දෙවිල්ලක් නේ? ඇස් දෙවිල්ලක් එනවා. ඉතින් වැඩිය මට නම් පුරුදුයි. ඊළඟට කියුකම්බ එක. පෙපිඤ්ඤා. පෙපිඤ්ඤා. අපි විශේෂයෙන්ම දැන් මේකට කට් එකක් තියෙනවා මම කපන්නේ ෂෙඩඩ් කට් එක කියන්නේ ජූලියන් කටේ හීනියට රයිට් දැන් විශේෂයෙන්ම වෙසක් මුම් පොහේ වෙසක් පොහේනවා ඇත්තටම මේ සලඩ් එක මේ කමිස් මේ දානකට පිළිගන්න හොඳම සලඩ් එකක් නිර්මාංශ වෙනවා කියන කාරණාව අපිට එක දවසකට දෙකකට සීමා කරන්න නැතුව ඒක ඉතින් ජීවිතේට පුරුද්දක් විදිහට එක් කරගන්න පුළුවන් හරි වටිනවනේ වටිනවා ඉතින් එහෙම වටිනාකම ජීවිතේට ලබා දෙනකොට මේ වගේ ආහාරයකින් ගුණය පෝෂණය ජීවිතේට අඩු වෙනතුව ඒක කරගන්න පුළුවන් අතර මේකට තව අපිට එකතු කරගන්න පුළුවන් මේ ලේසියෙන් මුරුංගකොළ ඒකත් මේකට එකතු කරන්න පුළුවන් හොඳ ගුණදායක මේ ආහාරයක් තමයි මුරුංගකොළ. පෙපිඤ්ඤා ටිකක් සිහින්ව තමයි කපන්නේ. සිහින් කපන්නේ මේක ජූලියන් හරි ෂෙඩඩ් කට් එක කියන්නේ මේ කට් එකට. දැන් අපි මේ විදිහටම කපා ගන්න ඕනද අපි නැහැ කැමති විදිහට පුළුවන් ඩයිසර් කොටු කොටු කපා ගන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට කැමති විදිහට පුළුවන්. හරි. අපි ලෝණු කැපුවා පිපිඤ්ඤා කැපුවා ඊට පස්සේ මොනවාද ඊට පස්සේ අපි කපමු කැරට් එක එකත් ඒකත් තමයි වෙනද අපි හදන සලාදයට වැඩිය ටිකක් වෙන සලාදයක් අපි අද හදන්නේ නේ ඔව් ඔව් ලේසියෙන් පාසුවෙන් මිල අඩුවෙන් කරගන්න පුළුවන් සලාදයක් අනිත් එක chef අපේ ගෘහණියෝ කැමතිනේ අපි ඉක්මනට කරගන්න ඉක්මනට කරගන්න පුළුවන් දෙයක් අද කාර්ය බහුල ගෘහණිය ඉන්නේ නේද මේක කාලෙත් ඉතුරු කරගෙන මේක හරි ආහාරයක් හොඳ කලර්ෆුල් තියෙනවා මේ සලඩ් එකේ
හරියක් සකස් කරනකොට නිමාවත් වෙනකොට අපි මොලි මැස් දෙකෙන් කියනවනේ මැස් දෙකෙන් කියනවා මැස් දෙකෙන් මැස් දෙකෙන් බලලා තමයි මේ ඊට පස්සේ තමයි කන්න පටන් ගන්නෙ ඊට පස්සේ අපි මොනවද කපන්නේ ඊට පස්සේ ටොමැටෝ ගමු මේවා ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙදර තියෙන දේවල් ටිකනේ නේදනේ ෆ්‍රිජ් එකේ හැම වෙලෙම තියෙන ආරයක් මේකේ අපි මේ මැද ගන්නෙ නැහැ මේ මොකද ඒක අර වතුර ගතිය වෙනවා සලාඩ් එකට ටිකක් වෙලා තියෙනකොට හරි ඒක නිසා මේක හැබැයි අපි මේ ඉතුරු වෙන එක විසික් කරන්න එපා මේක කරි එකට පාවිච්චි කරන්න පුළුවන් අන්න විශේෂ දෙයක් කිව්වා තක්කාලි ගෙඩියේ මැද කොටස ගන්න නැතුව තමයි අපි සලාදෙට එකතු කරගන්නේ දැන් අපි කැරට් කැපුවා ලුණු කැපුවා පෙපිඤ්ඤා කැපුවා දැන් තක්කාලි ටික කපා ගන්නවා ඊට පස්සේ මොනවද අපි කපන්නේ ඊට පස්සේ අපි කොත්තමල්ලි ටික කොල් ටික ගමු කොරියන්ඩර් ලීව්ස් ඒක නිකන් හුඟක් හීනට එපා ඒක කොළ මේ සාමාන්‍යයෙන් කොළේ විතරක් වගේ වෙන්න අපි ගන්න ඕනේ දැන් චෙෆ් දැන් සලාදයක් වගේ දෙයක් හදනකොට අපි අමුෙන්ම තමයි භාවිත කරන්නේ අමුෙන්ම තමයි ඒක වඩන ගුණ පෝෂණ ගුණය වැඩි වෙනවා මේක කුක් වෙනකොට ඒකේ තියෙන රසය ගුණය ඔක්කොම නැති වෙනවා ඊළඟට ග්‍රීන් චිලි දාන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට උනනම් මේක දාන්න එපා අපි පොඩ්ඩක් සරෝන්න සරෝන්න මේක දාන්න වැඩි හිට කෙනෙක්ට මේක එකතු කරගන්න පුළුවන් ඒක මම දාන්නද එපා අපි එකතු කරගමු එකතු කරමු අනේ දැන් ඔබ gedara punchi daruwekට මේ සලාදයෙන් කොටසක් දෙනව නම් ඔබට පුළුවන් ග්‍රීන් චිලි මේ අවුලිස් නැතුව කලින් මේක අයින් කරන්න අයින් කරන්න සාමාන්‍ය වැඩි හිටියෝ ටිකක් සැරට කැමර කන්න කැමතිනේ එහෙම අය පුළුවන් ඉරිස් එකතු කරගන්න නේ ඒක ඔබේ ෘජිකත්වය මත කරගන්න ඒක තමයි තියෙන්නේ මේක අයින්ම තියන්න මේක ඊළඟට ගොටුකොළ තාමත් මට හිතෙනවා පෝෂණයේ ගුණ ඉතාමත් වැඩි පෝෂණ වැඩි දන්නේ නැහැ නේද මේ අද සකස් කරන්නේ කතර විදිහටම කොරියන්ඩර් ලීව්ස් එක වගේම නැටි ගන්න එපා කොළ විතරක් කපා ගමු අර අමතරව තමයි චෙෆ් කිව්වනේ අපිට ඕන මුරුංග කොළත් එක්ක මුරුංග කොළත් දාගන්න පුළුවන් මේ දැන් සමහර විට මේ කොරියන්ඩර් ලීව්ස් ටිකක් සමහර කාලෙට අධික මිල අධිකයි ඒක ඒ වෙලාවට සාමාන්‍යයෙන් කොහොමත් ඉතින් මේක නැතුණත් කමක් නැහැ මේ කොත්තමල්ලි කොළේක මේ මුරුංග කොළේක පාවිච්චි කරනවා වඩාම හොඳයි අද ඇත්තම කියනවා නම් මුරුංග කොළේ සෑහෙන ජාත්‍යන්තර මට්ටමට හිටන් ගිහිලා තියෙනවා මේ මුරුංග මේ ශාකය ඒකින්ද හරි ගුණදායක ශාකයක් හරි දැන් අපි දැන් කපාගෙන ඉවරයි දැන් අපි මේක මිස් කරන්න පටන් ගමු මම මුලින්ම කියන්න ඕනේ මේක මම රෙඩි කරගෙන ආවේ මේ අලු කෙසෙල් එක ප්‍රධාන මේස් එක තමයි අලු කෙසෙල් එක මේ සකස් කරගෙන තියෙන කොහොමද කියලා ඔව් මුලින්ම මම කියන්නම් අලු කෙසෙල් සාමාන්‍යයෙන් ගෙඩි දෙකක් වගේ මෙතන තියෙන්නේ ඒ දෙක අපි ස්කින් එක අරලා හීනියට කපා ගන්න ඕනේ හීනියට කපාගෙන අපි දානවා කහ වතුරට වතුර අරගෙන ඒකට කහ පොඩ්ඩක් දාලා ඒකට මේ මේක දාන්න ඕනේ කපලා. දැම්මට පස්සේ ඊට පස්සේ ඒකට ලයිම් පොඩ්ඩකුත් දාන්න. දාලා ටිකක් වෙලා තියලා විනාඩි 2-3ක් තියලා අපි ඒක ස්ට්‍රේන් කරගන්න ඕනේ. ස්ට්‍රේන් කරගෙන ඊට පස්සේ ඒකට අපි ලුණු කුඩු පොඩ්ඩකුයි ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි දෙහි පොඩ්ඩකුයි ආයේ කලවම් කරලා කෝම්ෆ්ලා පොඩ්ඩක් කලවම් කරනවා. කලවම් කරලා ගැඹුරු තෙලේ බැද ගන්නවා. කෝම්ෆ්ලා නැත්තම් කොළඳ ෆ්ලා පොඩ්ඩක් අපි ගෙදර තියෙන ෆ්ලා පොඩ්ඩක් කලවම් කරලා සාමාන්‍ය පිටි පොඩ්ඩක් කලවම් කරන්න. ගෙදර හැම ගෙදර මම හිතන කෝම්ෆ්ලා නැතුව ඇති. ෆ්ලා පොඩ්ඩක් එතකොට ක්‍රිස්පි ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට ගැඹුරු තෙලේ එක බෙදගන්න මේ රන්වන් පාට වෙනකන්. දැන් අර සාමාන්‍යයෙන් අපි අලු කෙහෙල් කෑන් ටිකක් කහට බව දෙන ආහාරයක්. නමුත් මේකේ එහෙම නැහැ. එහෙම නැහැ. මොකද අර කහයි දෙහි එකතු වෙනකොට අර දෙක මේ විනාශ වෙලා යනවා අර ඇලෙන ගතිය. හොඳයි. ඔන්න දැන් විශේෂ කරුණ කාරණා කිව්වා. දැන් අපි මේක මික්ස් කරන්න තමයි හදන්නේ. ඔව්. පටන් ගමු චෙෆ්. දැන් ඔබට ගෙදර මේ දේවල් ටික තියෙනවා නම් අද දවල්ට පුංචි දරුවන්ට හදන්න ගෙදර හදන්න පුළුවන් ඒ වගේම විශේෂ දානමය පින්කමක් සකස් කරන්න දැන් ළඟ එන වෙසක් වෙසක් උත්සවයට දාන්නේ දැන් අපේ අම්මලා තාත්තලා ගෙදර මේ සකස් කරනවා දාන්නේ ඒකට හොඳම මේ ආහාර මේක කරගන්න පුළුවන් හරි ලේසියෙන්ම ඔව් අපි පටන් ගමු නේද
මේක දාන්නේ අන්තිමට. අපි ඉස්සෙල්ලා කියුකම්බර් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අනෙන් ටික කපාගත්ත ලුණු ටික එකතු කරනවා. ඒක පොඩ්ඩක් ඒක වින් වෙන්න කරගන්න ඕනේ ලුණු මේ ලුණු ටික. කැරට් ටිකත් පුළුවන් තරම් හීනට කපා ගන්න. එතකොට අර නිකන් අර අමු ගතිය ටිකක් මේ වෙනකොට නැති වෙනවා. අපි කපා ගත්ත කොරියන්ඩර් ලීව්ස්, කොත්තමල්ලි කොළ, ග්‍රීන් චිලි ටික, මිරිස්, තක්කාලි, තව අපිට ඉතුරුලා තියෙන ගොටු කොළ ටික. මේක ටිකක් මම දැන් කලවම් කරනවා. අනිත් එක මම නිකන් ගානිෂ් එකකට වාගේ උඩට පොඩ්ඩක් කරනවා. සුදු ලුණු ටික, බැදලා ඩීප් ෆ්‍රයි කරලා තමයි සුදු ලුණු ටික තියන්නේ. ඊට පොඩ්ඩක් මිස් කරලා ඊට පස්සේ තව මොනවද එකතු කරන්න? මේකට තියෙනවා මේ අලු, අපේ ප්‍රධානම බේස් එක අලු කෙසෙල් එක. ඒක අන්තිමට තමයි පොඩ්ඩක් මේ මං මේ ඩ්‍රෙසින් එක දාලා ඉවරලා තමයි මේ අලු කෙසෙල් එක කලවම් කරන්නේ. ඊට පස්සේ දාලා පොඩ්ඩක් කලවම් කරනවා. මම හදා ගන්නම් ඊට පස්සේ මේකේ ඩ්‍රෙසින් එක. අපි මොනවද එකතු කරන්නේ? ඒකට ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් නැති වුණොත් දැන් ඔලිව් ඔයිල් ගණන් ටිකක් මිල අධිකයිනේ. මිල අධිකයි. එහෙම නැති වුණත් පිරිසුදු පොල් තෙල් එක තියෙන්නේ. මොකද්ද මුඩු මේ ගතිය නැති හොඳ පිරිසුදු සුදු තෙල් එක ගත්තා නම් කමක් නැහැ. ඒක තමයි හොඳම දේ. නැහ ඔබට ඔලිව් ඔයිල් නැත්තම් ඔබට හැකියාව තියෙනවා පිරිසුදු පොල් තෙල් භාවිත කරන්න. ලුණු පොඩ්ඩක් දානවා මේකට. අපි කාල වේලාව ඉක්මනින්ම ගත වෙනවා කියලා අපි ඉක්මනින්ම සකස් කරගමු. දැන් අපි ගම්බිරිස්කුඩ් ටික ඊට පස්සේ මම ලයිම් ටික දානවා. දෙයුෂ ටික. දැන් අපි එක් කරගත්ත පිරිසුදු පොල් තෙල් ටික එලා මිස් කරනවා. ගම්බිරිස් සහ දෙයුෂ එක් කරගත්තා. ඊට පස්සේ මම සරට් එකට දාන්න. අපි සලාඩ් එකට එකතු කරගන්න. ඊට පස්සේ දැන් මිස් කරගමු. දැන් අපි අර සකස් කරගත්ත අලු කෙසෙල් ටික අපි කපලා කහ දාලා ලුණු දාලා සකස් කරගත්ත අලු කෙසෙල් ටික එක් කරන්නේ. ඔව්. අන්තිමට. දැන් කලවම් කරගමු අපි අලු කෙසෙල් ටික. ඈ දැන් අහනනේ සද්ද ටිකක් තේම. ක්‍රිස්පි ගතිය අපිට තියෙනවා. ක්‍රිස්පි ගතිය තියෙනවා. අපි පොඩ්ඩක් පෙන්නමු අපේ කැමරාවට. හරි, හරිම වර්ණවත් නේ. කල හොඳ කලර්ෆුල් තියෙනවා. අපි ඉක්මනට පිළිගන්නන විදිය පෙන්නමු. සලාද කොළයක් මම පිළිගන්න දත්තා. අපි ප්ලේට් එකේ තිබුණා. හරියක් සකස් කරාම අපි ලස්සන පිළිගන්නන්න තෝරන්නේ. ඔන්න දැන් chef එක වෙනුවෙන් සකස් කරනවා මේ. සලාඩ් එක. දැන් ඔබට පුළුවන් ඔබේ ගෙදර මේ බොහොම පුංචි දේවල් ටිකක් අපි එක් කරගත්තේ. මේ දේවල් එක් කරගෙන අලු කෙසෙල් හා සුදු ලුණු ප්‍රධාන වශයෙන් යොදාගත්ත රසවත් සලාඩයක් සකස් කරගන්නනේ. මේක රසය, ගුණය, පෝෂණය හැමදේම තියෙනවා. ඔබේ කාලය ඉක්මනට ඉතුරු කරගන්න පුළුවන්. අපි මේ චෙෆ් මොනවාම හරි දෙයක් දැනගන්න තිබොත් අපේ චෙෆ්ට අපි කතා කරන්න. අපි දුරකථන අංකය කියන්නද මෙහෙම? මගේ දුරකථන අංකය 0777388974. නැවත මම කියන්න ඕනේ 0777388974. ඉතින් ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා චෙෆ් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතාම මම කිව්වනේ රසය තියෙන, ගුණය තියෙන, පෝෂණය තියෙන ඉතාමත් ඉක්මනින්ම සකස් කරන්න පුළුවන් ආහාරයක් තමයි අද අපි සකස් කරන්නේ කියලා. ඉතින් දැක්කහම මේ පුංචි බඩගින්නකුත් ආවද?
ara api S2 ken issalama rasa balana neda itin harima priyamana appenumak thiyena e wage ma gune poshane aduwak nathuwa thiyena obata puluwan visheshayenma api api me aahare peliyala kere nirmansha aaharayak saha me vesak pohaya wenuwe daaname pinkamak ehema thiyena nan gedara obata hakiyawa thiyena me wage nirmansha guna daayaka aaharayak sakas karanna itin chef bohom stuti ada ape rahaspadin danuga sewenu wenuwen awata api tawa dawasakama aibawa kiyala sapera bohom stuti mama kiyannone ape rupawani aayatanayata Kari mandelirat, bohong istuti, mama metenda, ada me gana gata. Bohong istuti.